මහා දීපංකර පාදමූලෙහි පටන් ආත්මසිය ගණනක් සසර සැරි සැරූ මම ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වූ ආත්මයේත් ඔබ වහන්සේ උපන් දේශයේ කුම උපන්නේමි වෙත අත දිගු කළ මොහොතේ බිහිවියේ පින්වත් කුමර ආදේ රංග මණිකක් සේ ආ උපන් ගමන් යශෝදරා ඔබට හෙනවද කාව්‍යකාරයක කවිය ආව් උද්‍යානයට තිස්ම කාව්‍යකාරයක සම්ප්‍රප්පලාප සම්ප්‍රප්පලාප නෙවේ ක්ෂත්‍රිය කුලයේ කුල කුමරියන් මේ වයසේදී විවාහ විය යුතුයි. ඒක චාරිත්‍රයක්. මට සිතා ගන්නටවත් නොහැකි රාධිකා. නාදුනන පුරුෂයෙක් සමග විවාහ වන්නේ කෙසේද කියා. කෙසේද නාදුනන පුරුෂයෙකුට ආලය කරන්නේ? යශෝදරාට එවන් ප්‍රශ්නයකට මුණ පාන්නට සිදුවන්නේ නැහැ. ඇයි? ඔබ විවාහ වන්නේ නන්නාඳුනන පුරුෂයෙක් සමග නොවන නිසා. සමීප ඥාතියෙක් සමග නිසා. ඒ කවුද? සිද්ධාර්ථ. සුද්දෝදන ඔබගේ මවගේ සොහොයුරා ශාක්‍ය ජනපදයේ මහරජු. ඉතින් කෙසේද මා ප්‍රතික්ෂේප කරන්නේ? මානම් කිසිසේත් කැමති නෑ යශෝදරා සිද්ධාර්ථව සරණ කරගන්නවට. කෝලිය දේශයේ ඔටුන්න හිමි කුමාරයා හැටියට දෙව්දත් මීට වඩා ගැඹුරින් මේ ප්‍රශ්නය ගැන සිතිය යුතුයි. ඒ කියන්නේ? සුප්‍රභාතම්. සුප්‍රභාතම්. සිටු දේවිය. ඇයි? අනේ ගිහින් බලන්න. අද ඔබගේ කිරිපිටි පූජාව පිළිගන්න වෘක්ෂ දේවතාවෝ ජීවමානවම අජපාලනගුරු කුමරුට ඇවිත්. මේ පුන්නා මිස ජදා සිටු දුවනම් ඔබේ ඔය මුසාවලට රැවටෙන්නේ නැහැ.